රටක් ලෝකයක් ජාතියක් විනාශයට පත් කරන්නට පුළුවන් ලෝක යුද්ධ පවා අවුලවන්නට පුළුවන් ලෝකයක් විනාශ කරන්නට පුළුවන් එක්තරා වචනයක බලපෑමක් වචන කිහිපයක බලපෑමක් පිළිබඳව තමයි අද කතාවේ මාතෘකාව ආරම්භය. කොච්චර කළත් අගයක් නැති මිනිසුන්ගෙන් ඈත් වෙන එකයි හොඳම දේ ඉන්න තැන පණ දෙන නැති තැන චරිතය කෙලසන උන් එක්ක එක පාරක්වත් නොයන එකයි ඇඟට ගුණ අතන එකයි මෙතන එකයි කේලම් කියලා දෙපැත්ත කොටවන උන්නම් වද්ද ගන්න එපා අහලකට ඇසුරට හරිහමන් කෙනෙක් නැත්නම් තිරිසන් සතෙක් හදපං නැට්ට හරිවනයි කන්න දෙන ටිකට මේ මම දැකපු කියමන මොකද්ද මේ කියන මාතෘකාව අපි දඹදිව එක්තරා කතාවකට අපි අවධානය යොමු කරොත් එහෙම පංචතන්ත්‍රය කියන ග්‍රන්ථය සඳහන් වෙනවා එක්තරා උසබයෙක් සහ සිංහයෙක්ගේ කතාවක්. සිංහයා කැරේ රජ්ජුරුව කියලා කවුරුත් දන්නවා. උසබයා කියලා කියන්නේ සාමාන්‍ය හරකෙක්. මේ හරකෙක් සහ සිංහයෙක් අතර තිබිච්ච මිත්‍රත්වයක් බෙහෙදණය කරපු, ඛණ්ඩණය කරපු, බිඳවපු එක්තරා වචන පෙළහරක් පිළිබඳව තමයි මේ කතාව. ඒ තමයි කේලම කියලා කියන්නේ. අපි කේලම පිළිබඳව සාකච්ඡා කරද්දී බෞද්ධ පැත්තෙන් කොහොමද විග්‍රහය වෙන්නේ සහ විද්‍යාත්මකව මේ කේලම කියන එක කොහොමද වෙන්නේ කියන කාරණය අපි අද විමසා බලමු. ප්‍රධාන වශයෙන්ම කේලම කියලා කියන්නේ මොකක්ද? යම් කිසි විදිහකින් දෙදෙනෙක් අතර රණ්ඩු සරුවල් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් දෙදෙනෙක් බිඳවීමේ අරමුණින් සිදු කරන සාමාන්‍ය පණිවිඩ හෝමාරුවක් කේලම විදිහට අපිට සරලව හඳුන්වන්න පුළුවන්. මෙතනදී ප්‍රධාන වශයෙන් ආයතනයක්, රටක්, රාජ්‍යයක්, ප්‍රධාන වශයෙන් ආණ්ඩුවක් පවා වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් විපරිණාමයකට පත් කරන්න පුළුවන්, බිඳවන්නට පුළුවන් මේ කියන වචන කිහිපය තුළ. අපි මේ පිළිබඳව විද්‍යාත්මක කෝණයකින් කොහොමද බලමු මේ කේලම කියන එක සිද්ධ වෙන්නේ. අපි හඳුන්වනවා එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා අපි ගමු ඒ කියන නාමයෙන්. ඒ වගේම තමයි තව පුද්ගලයෙක් ඉන්නවා. එයා අපිට හඳුන්වන්න පුළුවන් බී කියලා. අපි නැත්තම් මෙහෙම ගත්තොත් එහෙම මේ කියන පුද්ගලයෝ දෙදෙනා අතර සිද්ධ වෙන ඉන්ටරැක්ෂන් එක, එහෙම නැත්තම් අපි හඳුන්වන අන්තර් ක්‍රියාව, ඒ දෙදෙනා අතර සිද්ධ වෙන පණිවිඩ හුවමාරුවක් ඩයලොග් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. හැබැයි මේ තුන්වන පාර්ශවයක් මේ විදිහට ඇන්දොත් මේ පුද්ගලයා යම් කිසි කාර්යභාරයක් ඉෂ්ට කරනවා. මොනවාගේ කාර්යභාරයක්ද කියලා කියනවා නම් මේ පුද්ගලයා මෙන්න මේ ඒ කියන පුද්ගලයා දක්වන අදහස් අරගෙන මෙන්න මේ B කියන පුද්ගලයා වෙත යනවා. උදාහරණයක් වශයෙන් මේ කියන පුද්ගලයා යම් කිසි විදිහකින් මේ පුද්ගලයා ගැන යම් කිසි දෝෂයක් කියනවා කියලා අපි හිතමු. එතකොට ඒ කියන දෝෂය මේ පුද්ගලයා වෙත ගිහිල්ලා සම්ප්‍රේෂණය කරනවා, ඔබට බැන්න, ඔබට නිඳා කළා කියලා. එතකොට මේක කේලම විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට මේකෙදි මේ පුද්ගලයාගේ බලාපොරොත්තුව මොකක් වෙන්න පුළුවන්ද? උදාහරණයක් වශයෙන් මේ වගේ අවස්ථාවක මෙන්න මේ වගේ පුද්ගලයට හැකියාව තියෙනවා දෙදෙනා අතර බිඳවීමටත්, දෙදෙනා අතර සම්බන්ධය වැඩි දියුණු කිරීමටත්. උදාහරණයක් වශයෙන් අපි හිතමු මෙතන ඉන්නේ ගුරුවරයා කියලා, අපි හිතමු මෙතන ඉන්නේ එයාගේ ශිෂ්‍යයා කියලා, මෙතන හිතමු අපි ඉන්නේ එයාගේ අම්මා කියලා. අම්මා සහ දරුවා අතර සිද්ධ වෙන ගනුදෙනුව තුළ මේ දරුවාගේ වැරදි, දරුවාගේ අඩුපාඩු මේ අම්මට ගුරුවරයා කියන එක අපිට කියන්න බෑ කේලමක් කියලා. මොකද එතනදී මේ ගුරුවරයාගේ පරමාර්ථය මේ කියන අම්මට යථාර්ථය පැහැදිලි කරලා දීලා දරුවා හොඳ මාර්ගයට ගැනීම වෙන්න පුළුවන්. ආයතනයක් ගත්තහම පස්සේ ආයතනයක මේ කියන කාරණය තුළ ප්‍රධාන වශයෙන්ම මේන්න මේ කියන පුද්ගලයාට එක්තරා බලාධිකාරියක් හිමි වෙනවා මේ ආයතනයේ පැවැත්ම සම්බන්ධව. අපි හිතමු ආයතනයේ නාමය ABC කියන ආයතනය. ABC කියන ආයතනයේ මෙන්න මේ කියන ආයතන ප්‍රධානිය අපි B විදියට හඳුන්වමුකෝ. මේ කියන ආයතන ප්‍රධානියා B විදියට හැඳින්වුවොත් මේ Bට මේ වැඩ කරන සේවකයෝ, මේ වැඩ කරන සේවකයන් පිළිබඳව මේ මෙන්න මේ පුද්ගලයා කේලම් කියන්න ගන්නවා. මෙන්න මේ පුද්ගලයාට ප්‍රොටෙක්ෂන් එකක් තියෙන්න ඕනි, එයාට ලිමිට් එකක් තියෙන්න ඕනි මේ කියන පිරිස් කියන දේවල් හැමදේම අහනවද නැද්ද කියන එක. උදාහරණයක් වශයෙන් මේ කියන හැමදේම අහන්න ගත්තොත් එහෙම
මේ කියන ආයතන ප්‍රධානියාට මේ ආයතනික අරගෙන යන්න හම්බ වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි හිතමු මේ ආයතනයේ මේ කියන සේවකයාගේ වැඩ ක්‍රියාකලාපය හොඳින් කරගෙන යනවා නම් ආයතනයේ දියුණුවට ඒ කියන ක්‍රියාවලිය බලපානවා නම් ඊළඟට මේ කියන බාහිර පුද්ගලයාට හැකියාව තියෙනවා මේ පුද්ගලයාව කපා ඉවත් කරන්න. එහෙම නැත්නම් ආයතනින් ඉවත් කරන්න. ඒ කොහොමද කරන්නේ? කේලම් කියමින් මේ පුද්ගලයා පිළිබඳව බිඳවීමක් ඇති කිරීම. මේක ලංකාවේ විහාරස්ථානවල පවා ලංකාවේ බොහෝ ආයතනවල සිද්ධ වෙන කාර්යයක්. ඒතර මේ කේලම නිසා කොයි තරම් දුරට විනාශ මුඛයට මේ ආයතන මේ ලංකාවේ රාජ්‍ය ආයතන ඊළඟට රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරන ස්ථාන පත් වෙනවාද කියන කාරණේ පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට ඊළඟ කාරණේ තමයි කේලම් අහන ගමේ ගොඩේ සිරිපාල එහෙම නැත්නම් අබේපාල වගේ සමහර කේලම් අහන මිනිස්සුන්ට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද? මේ ගැන සාකච්ඡා කරනකොට ත්‍රිපිටකය තුල උගන්වන කාරණා වලින්ම මම පොඩි උදාහරණයක් දෙන්නම්. එක සූත්‍රයක් මම ගන්නම්. මජ්ක්‍ධිමනිකායේ මූල 50කේ එන කකචූපම සූත්‍රය. ඕපම්ම වගේ. කකචූපම සූත්‍රයේදී මෝලිය පගුණ භික්ෂුන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලා සමග වැඩිපුර වාසය කිරීම සම්බන්ධව උන්වහන්සේලා සමග වැඩිපුර කතා කිරීම සම්බන්ධව ගැටලුවක් ඇති වෙනවා. මේ සම්බන්ධව භික්ෂුන් වහන්සේ කෙනෙක් චෝදනාවක් රැගෙන එනවා. මේ චෝදනාවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ එවෙලෙම ගන්න රියැක්ෂන් එක තමයි ඒ මෝලිය පගුණ භික්ෂුන් වහන්සේට එන්න කියන්නේ. ඒ අවස්ථාවේ මෝලිය පගුණ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අසලට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසනවා මෝලිය පගුණ මේ භික්ෂුණීන් වහන්සේලා සමග ඔබ වැඩිපුර වේලාවක් කාලය ගත කරනවාද භික්ෂුණීන් වහන්සේලාට යම් කිසි විදියකින් බැන්නොත් ඔබේ හිතරි දෙනවාද කියලා මේ බුදුරජාණන් වහන්සේ විමසීමක් කරනවා. එහෙමයි ස්වාමීනි කියලා ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට මේ මෝලිය පගුණ භික්ෂුන් වහන්සේ උත්තර දෙනවා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අවවාදයක් කරනවා. කියතක් උපමාවට අරගෙන ඉවසීමෙන් මේ කටයුතු යම්තා දුරකට කළමනාකරණය කරගන්න කියන කාරණේ. ඒ වගේම තමයි විනය පිටකයේ ගත්තත් විනය පිටකයේ තුල සමහර බුද්ධ දේශනාවන් සමහර පැනවීම බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ යම් යම් අයගේ අපි මේ හඳුන්වන කේලම් කාරණා නිසා. නමුත් ඒ කේලම් කියන ඒවා බුදුරජාණන් වහන්සේ කොහොමද මැනේජ් කරේ? බුදුරජාණන් වහන්සේ කොහොමද ඒව කළමනාකරණය කළේ? බුදුරජාණන් වහන්සේ මේ කියන කේලම් ඇහුව විතරක් නෙමෙයි ඒ අවස්ථාවෙන්ම ඒ අහපු දේ ඒ අවස්ථාවෙන්ම ඇත්තද නැත්තද කියන එක බුදුරජාණන් වහන්සේ විමසා බැලුවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෝලිය පගුණ භික්ෂුන් වහන්සේගෙන් විමසීමක් කරන්නේ. මෝලිය පගුණ මේ කියන කාරණේ ඇත්තද? ඔබ භික්ෂුණීන් වහන්සේලා සමග වැඩිපුර වේලාවක් වාසය කළාද කියලා. ඉතින් ඒ නිසා මේ ත්‍රිපිටකය තුළම අපිට සාධක ගන්න පුළුවන් ඒ මොහොතෙම ඒ කේලමක් කියපු අවස්ථාවෙම ඒ අදාළ පුද්ගලයාගෙන් ඒ පිළිබඳ විමසීමක් කරන එක. ඒක තමයි පළවෙනි කාරණේ. දෙවන කාරණේ විදිහට අපිට ගන්නට පුළුවන් කේලමෙන් ලෝකය නොදක ලිංගමැටියෙක් නොවි ලෝකය දකින්න කියන කාරණේ. කාමරයකට වෙලා එහෙම නැත්නම් යම් කිසි රාමුවකට කොටු වෙලා ඉන්න මිනිසෙක් ලෝකය දකින්නේ තමා වෙත එන මිනිසුන් පිට ලෝකයේ පිළිබඳව කියන කාරණා නිසා. නමුත් අපිට අද තාක්ෂණයත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා මේ ලෝකයේ දිහා දකින්න. උදාහරණයක් විදිහට මෙන්න මේ B කියන ආයතන ප්‍රධානියා මේ කියන රාමුව තුල ඉන්න ගමන් මෙන්න මේ පුද්ගලයන් කියන දේවල් වලින් නම් මේ පුද්ගලයන්ව දකින්නේ. ඒක සම්පූර්ණ වැරදි කාරණයක්. මොකද මේ සේවකයන්ගේ වැඩපිළිවෙල පිළිබඳව හරියාකාරව අධ්‍යයනයක් නොකර මේ කියන පුද්ගලයා නිසා නම් තීරණ ගන්නේ ඒ පුද්ගලයා සම්පූර්ණ අසාර්ථක පාලකයෙක් කියන කාරණේ පැහැදිලි. මොකද මේ පුද්ගලයාගේ අදහස සිතුවිලි කුමක් වෙනවාද කියන කාරණේ අපි දන්නේ නැහැ. මොන සිතුවිලි තියනවාද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා දෙවන කාරණය තමයි මෙන්න මේ රාමුවෙන් පිට ලෝකය දකින්න කියන කාරණේ. දෙවනි කාරණේ කේලම සම්බන්ධයෙන් දෙන්න තියෙන පිළිතුර. කේලම් අහන කෙනාට දෙන්න තියෙන පිළිතුර. ඒ වගේම තමයි තුන්වෙනි කාරණය තමයි අපිට මෙන්න මේ කියන සීමාව තුල ඉන්න ගමන් ලෝකය දකින්නකින් වෙන් වෙලා අපිට පුළුවන්කම තියෙනවා මේ මිනිස්සුන්ගේ අපිත් එක්ක වැඩ කරන මිනිස්සුන්ගේ කේලමට සම්බන්ධ වෙන පුද්ගලයා. එහෙම නැත්නම් මේ කියන කෙනාගේ කේලම් අහන ගමන් මේ කියන පුද්ගලයා පිළිබඳව අපිට පුළුවන්කම තියෙනවා නරක සහ හොඳ දෙකම දකින්න. අපි දකිනවා ගොඩක් ආයතනවල මිනිස්සුන්ගේ වැරද්ද විතරම තමයි දකින්නේ. ඒ මිනිස්සුන්ගේ වැරද්ද විතරම තමයි ගවේෂණය කරන්නේ. වැරද්ද විතරයි විවේචනය කරන්නේ. නමුත් ඒ මිනිස්සුන්ගේ හොඳ ගතිගුණ පිළිබඳව නිරන්තරයෙන් කතා කිරීම තියා අඩුම තරමේ සඳහන් කිරීමක්වත් කරන්නේ නැහැ. ඇත්තටම මොටිවේෂන් එකක් ඇති කරනවා නම් සේවකයන් තුළ ආයතනයක පිබිදීමක් ඇති කරනවා නම් අනිවාර්ය වශයෙන්ම හොඳ දේ අගය කිරීමට පුරුදු වෙන්නට අවශ්‍යයි. ඒක නිහතමානීකම. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අපි දන්නවා බුද්ධ දේශනාව තුළත් බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවන්වල සැරියුත් මහරහතන් වහන්සේ කරන දේශනාවන් දොරකඩ ඉඳලා අහගෙන ඉඳලා පසුව සැරියුත් මහරහතන් වහන්සේට සාදු සාදු ආදී වශයෙන් ඒක අනුමත කරන අවස්ථා පැසසුම් කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කියන පූර්වාදර්ශ ජීවිතයට අරගෙන
ජීවිතය තුළ මේ කේලම අහන එක එහෙම නැත්නම් කේලම් අහන මිනිස්සු කේලම කලමනාකරණය කරගන්නේ කොහොමද කියන කාරණය මේකෙන් අපිට පැහැදිලි කරගන්නට පුළුවන්. මේ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මෙයාගේ චර්යා රටාව අධ්‍යනය කරන්නට මේ කියන පුද්ගලයාගේ බාහිර ඇවුතුම් පැවුතුම් අධ්‍යනය කරන්නට නැත්නම් එයාගේ භාවිතාව පිළිබඳව අධ්‍යනයක් කරන්නට. එහෙම අධ්‍යනයක් කරලා මේන්න මේ පුද්ගලයා කියන කතාව ඇත්තද නැත්තද කියන එක විමසා බැලිය යුතුමයි. මොකද සමහර විට මෙන්න මේ පුද්ගලයාගේ බලාපොරොත්තුවක් තියෙන්නට පුළුවන් මෙන්න මේ පුද්ගලයාගේ තැනට යන එක. ඒ තැනට යන්නට නම් මේ පුද්ගලයා සම්බන්ධව මේ කියන ආයතන ප්‍රධානියට කේලම් කිව යුතුමයි. ඉතින් ඒ නිසා මේ කේලම පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ කරන විග්‍රහය පිළිබඳව සලකා බැලුවොත් ඔබට මතක ඇති සරියුත් මහරහතන් වහන්සේ ගිජුගුළු පවුවෙන් පහළට වඩින අවස්ථාවක එක්තරා ප්‍රේතියක් දකිනවා. මේ ප්‍රේතියගේ ඇඟේ ශරීරය සම්පූර්ණම ඉදි කටු වගේ කටු ඇනලා තියෙන්නේ. මේ කටු නිසා මේ ඇය පීඩාවට ලක් වෙනවා. නිරන්තරයෙන්ම දුක් විඳිනවා, දුක් විඳිනවා, දුක් විඳිනවා. අන්තිමේදී මේ කාරණය දැකලා බුදුරජාණන් වහන්සේ වෙත ගිහිලා බුදුරජාණන් වහන්සේ මේ වගේ ප්‍රේතියක් මන් දුටුවා ගිජුකුළු පර්වතෙන් බහින අවස්ථාවේ. ඒ ප්‍රේතිය පිළිබඳව මොකද්ද බුදුරජාණන් වහන්සේ මේ தත්තේ හේතුව කියලා. ඒ අවස්ථාවේ කියන එක්තරා භික්ෂුන් වහන්සේලා දෙනමක් වාසය කරපු විහාරස්ථානයක ඒ භික්ෂුන් වහන්සේලා දෙනමගේ සහෝදරත්වය ඛණ්ඩනය කරන්නට විනාශ කරන්නට මේ එක්තරා භික්ෂුවක් විදිහට යන මේ පුද්ගලයා මේ දෙදෙනා අතර කේලම් කියවලා මෙයාට විරුද්ධව මෙයා කටයුතු කරනවා, මෙයාට විරුද්ධව මෙයා කටයුතු කරනවා කියලා බිඳවීමක් ඇති කරලා ඒ දෙදෙනා විහාරස්ථානයෙන් පිටමං කරන්න උත්සාහ කරනවා. උත්සාහ කරලා ඒ දෙදෙනා වහන්සේ විහාරස්ථානයෙන් පිටමං කළා. මේ කියන තුන්වෙනි පුද්ගලයා විහාරස්ථානෙට ඇතුළු වෙනවා. ඉතින් මේ නිසා තමයි මේක අවසානයේදී ප්‍රේතියක් වෙලා මේ ගිජුගුළු පර්වතෙන් බහිනකොට සරියුත් මහරහතන් වහන්සේ දකින්නේ. ඉතින් ඒ නිසා අපි විපාක පිළිබඳව ගත්තොත් එහෙමයි. ඒ වගේම තමයි මේ ලෝක වශයෙන් අපිට මේ කේලම නිසා ලැබෙන ප්‍රතිඵල බොහොම භයානකයි. මොකද මේ වගේ අවස්ථාවක අපිට තේරුම් ගන්නට පුළුවන් මේ කියන බාහිර පුද්ගලයට පුළුවන්කමක් තියෙනවා නම් මේ කියන පුද්ගලයා පිළිබඳව ආයතන ප්‍රධානියට කියලා එහෙම නැත්නම් ආයතන ප්‍රධානියා තුළ මෙන්න මේ හොඳින් වැඩ කරන කෙනෙක් පිළිබඳව සැකයක් ඇති කරන්න ඒක තමයි කේලම තුලින් ලැබෙන ජයග්‍රහණය. ඒක තමයි ආයතන පරිහානිය. ඒක බොහොම බරපතල කාරණයක්. ඒ නිසා කේලම වුණත් හොඳ පැත්තට යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි විනාශයකට යොදා ගන්නට පුළුවන්. ඒ නිසා මේ කියන කාරණේ තමයි අද මේ විශේෂ වීඩියෝ එකෙන් කරන්න කියන්න බලාපොරොත්තු වුනේ. ඒ නිසා ඒ කියන දුර්වලතා අපි තුල නැති කරගෙන සාර්ථක ගමනක් යන්න සාර්ථක උත්සාහයක් කරන්නට හැකියාව ශක්තිය ලැබේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.